ෆිල් මෝර්ෂල් සරත්පුන්සේක කියන්නේ ලංකා ඉතිහාසයේ අපට හමුවන අසහාය වීරයෙක්, රණවිරුවෙක්, සෙන්පතිය. වසර 30 කොටි ත්‍රස්තවාදයේ වසර 3කින් අවසන් කිරීමට අවශ්‍ය යුදනායකත්වය දුන් හිටපු හමුදාපතිවරයා ඔහුයි. ඉතින් අද අපි කටුසරහණින් කතා කරන්නේ යුද්ධය අවසන් කරන්නට හේතු වුණු ඔහුගේ නායකත්ව රක්ෂණ. රටක ආයතනයක සංගමයක හෝ මොනයම් දෙයක නායකත්වයට සූදානම් වෙන අයට මේ මූලධර්ම ඉතා වැදගත්. එහෙනම් බලමු ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාගේ නායකත්ව රක්ෂණ මොනවද කියලා. එක, විනය. හමුදාවක විතරක් නෙමෙයි ඕනෑම ආයතනයක අංක එකටම තිබිය යුතු දේ තමයි විනය. 2005 ඔහු යුද හමුදා බාරගන්නා විට යුද හමුදාවක තිබිය යුතු සම්පූර්ණ හික්මීම සහ විනයගරුක භාවය තිබුණේ නැහැ. හමුදා නිලධාරීන් ගණනාවකටම දූෂණ චෝදනා එල්ල වී තිබුණා. ඒවාට අවශ්‍ය කරන පරීක්ෂණ සිදු වී තිබුණේ නැහැ. නමුත් සරත් ෆොන්සේකා හමුදාව බාරගත් පසු මේ තත්ත්වය වෙනස් කළා. දූෂණ චෝදනා හා වෙනත් වැරදිවලට චෝදනා එල්ල වී තිබෙන සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දුන්නා. විනයක් නොතිබූ හමුදාවට විනයක් ලබා දුන්නා. විනය ඉතා හොඳින් නැති තැන හොඳ කණ්ඩායමක් බිහි කරන්න පුළුවන් බව විශ්වාස කළා. යුද හමුදාවෙන් දූෂණය තුරන් කළා. 2. දැනුම හා අත්දැකීම්. සරත් ෆොන්සේකා යුද හමුදාවට බැඳුනේ 1970 අවුරුද්දේ කැඩට් නිලධාරියෙකු ලෙස. 1971 දෙවැනි ලුතිනන් කෙනෙක් විදිහට යුද හමුදාව තුළ රාජකාරී කටයුතු ආරම්භ කළා. 2005 වසරේ යුද හමුදා ප්‍රතිවේරයා බවට පත්වන විට ඔහු වසර 35ක් ශ්‍රී ලංකා යුද හමුදාවට සේවය කරලා තිබුණා. රටවල් බොහෝ ගණනක යුද්ධ කලාව පිළිබඳ පාඨමාලා හදාරා තිබුණා. වඩමාරච්චි මෙහෙයුමේ ඉඳලා යුද හමුදාව සිදුකරපු ප්‍රධාන මෙහෙයුම් සියල්ලකටම ඔහු නිලධාරියෙකු ලෙස සම්බන්ධ වෙලා තිබුණා. බොහෝ මෙහෙයුම් ජයග්‍රහණය කළ තිබුණා වගේම පරාජයන් ලැබපු ඒවත් තිබුණා. යම් ආයතනයක් තුළ තමන් මෙහෙවන නායකයාට ඒ ක්ෂේත්‍රය තුළ අධ්‍යක්ෂකීම් වැඩි නම් දක්ෂයෙක් නම් ඔහුට ඒ ආයතනය තුළ වැඩ කරන අයගේ ගෞරවය නිත්‍යතින්ම හිමි වෙනවා. තම ආයතනයේ ප්‍රධානයාගේ කණින් රිංගා යෑමට නොහැකි බව සේවකයන් තේරුම් ගන්නවා. ඒ නිසාම හොරබොරු නැතුව සේවකයන්ගෙන් වැඩගන්න එවන් නායකයන් දන්නවා. 3. උපක්‍රමශීලීත්වය. ෆීල්ඩ් මාෂල් වරයාගේ තියෙන ප්‍රධානම හැකියාවක් තමයි උපක්‍රමශීලීත්වය. වසර 35ක් හමුදා අධ්‍යක්ෂකීම් එක්ක LTT සංවිධානය ගැන මුල සිට අගටම ඔහු දැනන් සිටියා. ප්‍රභාකරන්ගේ හැකියාවන් නොහැකියාවන් පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. ප්‍රධාන LTT කාඩර්වරුන් පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. 2002 වසරේ උතුරේ ආඥාපතිවරයා ලෙසට පත් වූ පසු ඔහු උතුරේ රඳවා සිටි බටපිරිස්වලට පුහුණුවක් ලබා දුන්නා. 4 දෙනාගේ කණ්ඩායම 8 දෙනාගේ කණ්ඩායම ලෙස ඔහු කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ හමුදා බටයන්ට ඉගැන්වුවා. 4 ඊළාම් යුද්ධය ජයගන්නට සුවිසාර කාර්යභාරයක් කළේ මේ කුඩා බට කණ්ඩායම් කළ මෙහෙයුම්. හමුදාවක අත්‍යවශ්‍ය අංගයක් වන්නේ හමුදා බුද්ධ්‍යංශය. දුර්වල වෙලා තිබුණු බුද්ධ්‍යංශය ෆොන්සේකා කෙටි කාලයක් තුළ ශක්තිමත් කරගත්තා. ප්‍රභාකරන්ගේ දකුණු අත වගේ සිටි බ්‍රිගේඩියර් බානු අවසන් මොහොත දක්වාම යුද හමුදා බුද්ධ්‍යංශයට ඔත්තු සපයා තිබෙන තැනටම බුද්ධ්‍යංශය බලවත් කරන්නට ඔහුට හැකි වුණා. ත්‍රස්තවාදී සංවිධානයක ලොකුම ශක්තිය ඒ කාඩර්වරු. කාඩර්වරු නැතිවෙන විට සංවිධානය දුර්වල වෙන බවත් අලුත් සමාජිකයන් ඉක්මනින් බඳවා ගත නොහැකි බවත් සරත් ෆොන්සේකා දැනගෙන සිටියා. මේ නිසා ඔහු සේනාංකවලට දන්වා තිබුණේ භූමිය අල්ලා ගැනීම ගැන සිතනවාට වඩා ත්‍රස්තවාදීන් හැකිතරම් මරා දැමීමට අවධානය යොමු කරන ලෙසයි. ත්‍රස්තවාදීන් එක් පෙරමුණකට ගොනු කර සටන් කරන විට ඔවුන් සියලුම ශක්තියින් එක තැනකට එක්කර සටන් කරන නිසා ඔවුන්ට වැඩිවාසි සිදුවන බව ෆොන්සේකා දැනන් සිටියා. ඒ නිසාම ප්‍රභාකරන්ද පුදුමයට පත් කරමින් සේනාංක 9ක් පෙරමුණු 9කින් යුද භූමියට ඇතුල් කළා. LTT සංවිධානයේ ශක්තියින් පෙරමුණු 9ක් පුරා විහිදුවන්නට වූ නිසා LTT විශාල අපහසුතාවයකට පත් වුණා. ත්‍රස්තවාදී සංවිධානයකට අපහසුතාවයේ සෑම විටම ගෙන එන්නේ මරණීය පරාජයක්. LTT සංවිධානයේ පරාජයට ලොකුම හේතුවක් වුණේ සේනාංක 9කට මුහුණ දීමට ඔවුන්ට නොහැකි වීමයි. ඒ වගේම විශේෂ බලකාය කමාන්ඩෝ රෙජිමේන්තුව තමන් යටතේ තබාගෙන ශක්තිමත් කරමින් ඔවුන්ව පුහුණු කළා. අත්‍යවශ්‍ය අවස්ථාවල උපක්‍රමශීලී ලෙස යොදා ගනිමින් මෙහෙයුම් ජයග්‍රහණය කළා. 4. සුදුස්සාට සුදුසු තැන. සරත් ෆොන්සේකාට තිබුණ ශ්‍රේෂ්ඨතම ගති ලක්ෂණයක් තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඔහු බය නොවීම. බොහෝ නායකින් අසාර්ථක වන ස්ථානයක් තමයි මෙතන. තමන්ගේ තැන අහිමි වෙයි කියලා ඔවුන් බොහෝ විට සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ. සරත් ෆොන්සේකා හමුදාව තුළ සියලු පත්කිරීම් වලට හැකියාව ඇති පුද්ගලයන් පත් කරන්න බය වුණේ නැහැ. තනතුරු වලට ඔහු නිලධාරීන්ව තෝරගත්තේ ඔවුන්ගේ දක්ෂතාවය අනුව මිස ඔවුන් වැඩ කර ඇති සේවා කාලය අනුව හෝ හිතවත්කම අනුව නෙමෙයි. කළමනාකරණයේදී අපි මේට කියන්නේ පර්ෆෝමන්ස් අනුව උසස්වීම් ලබා දීම යන්න. ඒ වගේම ෆොන්සේකා විසින් ක්‍රියාන්විත කරගෙන යන විට ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දී තිබෙනවා.
ඒ වගේම ඔවුන් අපහසුතාවයකට පත් වූ සෑම අවස්ථාවකදීම එයින් මුදවා ගැනීමට ඔවුන්ගේ නායකයා ලෙස ඔහු කටයුතු කර තිබෙනවා. ඒ වගේම දිගින් දිගටම අසාර්ථක වන නිලධාරීන්ව එම තනතුරු වලින් ඉවත් කර දක්ෂයින් පත් කරන්නටත් ඔහු බය වුණේ නැහැ. 5. ආත්ම විශ්වාසය. සරත් පොන්සේකා තීරණ ගැනීමට බය වුණේ නැහැ. එයට හේතුව ඔහු විශ්වාස කළා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුදමේ වශයෙන් පරාජය කිරීමට ඔහුට පුළුවන් බව. ඒ විශ්වාසය ඔහු හමුදාව තුළ ඇති කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමට හැකි බව ඔහු රටටම කිව්වා. යුද හමුදාපති ධූරය බාරගත් පසු සරත් පොන්සේකා කිව්වා තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්ධය ඉතුරු කරන්නේ නැහැ කියලා. ඒ වගේම 2008 වසරේදී ඔහු කිව්වා මීළඟ මහවිරුධීරයෙන් සමරන්නට ප්‍රභාකරන්ට ඔහු ඉඩ තියන්නේ නැති බව. සිය නායකයා මනා ආත්ම විශ්වාසයකින් කටයුතු කරන විට ඔහුගේ යටතේ සිටින පිරිස් එම අදහසටම පෙළඹෙනවා. ඔවුන් නායකයා දිස බලා මොටිවේට් වෙනවා. ඔවුන්ද නොබිය වැඩ කරන්න පටන් ගන්නවා. 6. කැපවීම. යුද්ධයට රැයක් දවාලක් තිබුණේ නැහැ. ඒ වන විටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය බවට පත් වෙලා තිබුණේ. හමුදා සොල්දාදුවන් හැම මොහොතකම සූදානම්ව තැබිය යුතුයි. නායකයා හැම මොහොතකම සූදානම් නැත්නම් යටත් පිරිසද සූදානමින් තබන්න අපහසුයි. සියලු හමුදා සේනාංක, බුද්ධ්‍යංශ හා මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීන් හට අවශ්‍ය හැම විටම යුද හමුදාපති සරත් පොන්සේකාව ඇමතීමට පුළුවන්. යුද්ධය පටන් ගත්තා සිට හමුදාවේ ඉහළ සිට පහළටම සිටින හැමෝම නිදාගෙන තියෙන්නේ දවසකට පැය 3කටත් වඩා අඩු කාලයක්. යුද්ධය දරුණුට යන අවස්ථාවල පැයකට වරක් සිය සේනාංකාධිපතිවරුන් අමතලා තත්ත්ව සමාලෝචනයක් ලබා ගැනීමත් උපදෙස් දීමත් සරත් පොන්සේකාව විසින් සිදු කරලා තියෙනවා. සිය නිදන කාමරය තුලත් අවශ්‍ය සිතියම් තබා වැඩ කටයුතු කරන්නට පවා ෆොන්සේකා කටයුතු කර තිබෙනවා. නායකයා මෙසේ කැපවි වැඩ කරන විට සේවකයන්ද නිතින්ම කැපවි වැඩ කරනවා. ආයතනය දියුණු වෙනවා. මේ වගේ නායකත්ව ගති ලක්ෂණ නිසා තමයි 30 වසර කුරුරු යුද්ධයක් වසර 3කින් ඉවර කරන්නට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පුළුවන් වුණේ. ඒ වගේම ලංකාවේ වාසනාවකට ඒ කාලේ ඉහළ දේශපාලන හා හමුදා නායකත්වයේ එකම කණ්ඩායමක් ලෙස වැඩ කරපු නිසා මේ යුද්ධය ජය ගන්නට අපිට හැකි වුණා. රට වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ රණවිරුවන්, ආබාධිත වූ රණවිරුවන් අපට කිසිදා අමතක වෙන්නේ නැහැ. මේ 18 වෙනිදාට ඒ දින රණවිරු දිනයේදී ජාතික කොඩියක් නිවසේ එල්ලලා අපේ උපහාරය ඔවුන්ට පුද කරමු. මේ වගේ වීඩියෝස් බලන්න කටුසටාන් YouTube channel එකට subscribe කරන්න. බෙල් ලකුණ ඔබලා අලුත් වීඩියෝස් අප්ලෝඩ් කරපු සැනින් දැනගන්න. එහෙනම් අපි ගියා.